විශේෂයෙන්ම මේ මම බාරගන්නකොට මේ ක්‍රීඩා නීතිය තිබ්බා. මම ඒක හැම වෙලෙම කියනවනේ. මම බාරගත්ත තිබ්බ ක්‍රීඩා නීතියක්. ඉතින් ඒකේ අත්ත වශයෙන්ම IOC එකෙන් ඒකට විශාල ප්‍රශ්නයක් ඇති වුණේ මොකද අවුරුදු 4 නීතිය නිසා. අවුරුදු 4 නීතිය දැන් අපි සියට් මෙතුමාට තියෙන්නේ මේක දැන් අපි ගැසට් කරලා ඉවරයි ගැසට් කරන් ඉතරයි දැන් එතුමාට තියෙන අලුත් නීතිය. ඉතින් එහෙම අර්බුදකාරී තත්ත්වයක් ඇති වෙන්න හේතුව වුණේ ප්‍රධාන වශයෙන්ම ජාත්‍යන්තර ක්‍රීඩා සමිතිත් එක්ක ඇති වුණ මතය. ඒ මතය තමයි ඒගොල්ලන්ගේ දැඩි විශ්වාසයක් තිබ්බා මතයක් තිබ්බා අපේ දේශපාලන අධිකාරිය හා අපේ රටේ නීතිය ක්‍රියාත්මක නොකළ ඒ ක්‍රීඩා සංගම් වලට සම්පූර්ණ නිදහස දෙන්න අවශ්‍යයි කියලා. මම හිතේ වෙනම මතයක. මම හිතන්නේ දයසිරිත් සිටිය යුත්තේ මතේ ඒක තමයි අපේ ක්‍රීඩා නීතිය ස්වෛරී රජයකට ඒ ක්‍රීඩා ඇමතිවරයාට ක්‍රියාත්මක කරන්න පුළුවන් අයිතියක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒ ක්‍රීඩා නීතියක් තියෙන්නේ. එන සම්පූර්ණ ක්‍රීඩා නීතිය අහෝසි කරලා මේ නිදහස සම්පූර්ණයෙන් දෙමු සංගම් 44ටම. ඒතකොට හරි ගේසි. ඒකද අවශ්‍යද? නෑ ඉතින් ඒ මං හිතන්නේ සමබරතාවයක් තිබිය යුතුයි. ඒ සම්බරතාවය ලබා ගන්න අපැමතුමයි මේ විශේෂයෙන්ම ජාත්‍යන්තර ක්‍රීඩා සමිතිය සාකච්ඡා කරලා යම්කිසි මතයකට එන්න ඕනේ. ඉතින් මම මට විශාල විශ්වාසයක් තිබෙනවා දයසිරි තරුණ ඒ වගේම බුද්ධිමත් ඇමතිවරයෙක් වශයෙන් ඒ හැකියාව එතුමාට තියෙනවා කියලා. ඒ කියන්නේ කිසිම කතා දෙකක් නැහැ. මම ඉතාමත් සතුටුයි දයසිරි මේ ඇමතිකම බාරගත්තට. මොකද ක්‍රීඩා සංගම් වල ක්‍රීඩා විශේෂම IOC එකත් එක්ක ගැටුමකට ගිහිල්ලා මේ ප්‍රශ්නේ විසඳගන්න බැහැ. අනිත් එක තමයි මම ගත්ත ක්‍රියාමාර්ග සමහර ඒවා දූෂණ සම්බන්ධයෙන් මම ඉස්සෙල්ලා වார்த்தාවක් ලබා ගත්තා ෆැක්ට් ෆයින්ඩින් කියන එක. කරුණු සොයා ගැනීම. ඒ කරුණු සොයා ගැනීමේ වார்த்தාව දැන් දයසිරි අතර ලැබෙන්න පුළුවන්. ඊට පස්සෙ එතුමා ක්‍රියා කරන එක එතුමාගේ එතුමාට අයිතිය තියෙනවා. ඒ ස්වාධීනව ක්‍රියා කරන්න. තව එකක් තියන්න ඕනේ ක්‍රීඩා අපේ ක්‍රිකට් එකෙත් අපි වෙනම මේ කමිටුවක් පත් කරා. ඒ කමිටුවේ වார்த்தාව දැන් ලෑස්ති. මැතිවරණට ඉස්සෙල්ලා මට ඒක ලබා දෙන්න ක්‍රියා කර කටයුතු කරගෙන යනකොට මම ප්‍රකාශ කරා මේක දැම්මට අවශ්‍ය නැහැ මොකද මේ මැතිවරණ තිබෙන නිසා මේක දේශපාලනීකරණයට ලක් වෙයි කියලා. මේ මතයකේ දේශපාලනයට මේක මම වාසියට ගන්නවා කියලා නැහැ. දැන් ඒක එතුමාට ඒක දැන් ලබා ගන්න පුළුවන්. ඉතින් එතුමා ඒක ක්‍රියා කරන එක එතුමාගේ ස්වෛරී එතුමාට ස්වාධීන මතයක් තියෙනවා. එතුමාට ඒක ක්‍රියා කරන්න පුළුවන්. ඉතින් හැම ක්‍රීඩා ඇමතිවරයෙක්ටම තමාට ආවේනික ක්‍රමයක් තියෙනවා වැඩ කරන්න. ඉතින් මම කියන්නේ එතුමාට දක්ෂ ලේකම්වරයෙක් ඉන්නවා. ඒ වගේම අපේගේ DG දක්ෂ මේ ක්‍රීඩා අධ්‍යක්ෂවරයෙක් ඉන්නවා. ඉතින් එතුමාගේ අතේ තමයි දැන් ක්‍රීඩා ශිෂ්‍යය තියෙන්නේ. ඉතින් මම පස්සේ මම ඇත්තටම හදවතින්ම සතුටුයි. මොකද දයසිරි කියන්නේ මගේ හොඳම මිත්‍රයෙක්. ඉතාමත් දක්ෂයෙක්. ඉතින් මටේ සහතිකය දෙන්න පුළුවන් ක්‍රීඩා ශිෂ්‍යය හොඳ අතේ හොඳ අතක තියෙන්නේ. ජනාධිපතිතුමා අනිවාර්යයෙන්ම හොඳ තීරණයක් ගත්තා. මේක දයසිරි ජයසේකර ඇමතිතුමාට ලබා දෙන්න. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා එතුමාට මේ දූෂණයට ලක් වෙන්නේ එතුමා හැම කිසිම කලබලවත් තිබෙන චරිතයක් නෙවෙයි. එතුමාට කෙලින් කොන්ද තියාගෙන තීරණ ගන්න පුළුවන් චරිතයක්. ඉතින් ඒ විදිහටම තීරණ ගන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.